ඒජක්ස් ගැන තේරුම් ගන්නට අපි බොහොම සරල උදාහරණයක් කරන්නට උත්සාහ කරනවා. මම මුලින්ම මේ අපි කරන්නට යන බොහොම සරල ප්‍රොජෙක්ට් එක, මේක වෙබ් ප්‍රොජෙක්ට් එකක්. මෙහි ස්ට්‍රක්චර් එක ගැන අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරොත්, මම මෙහිදී භාවිතා කරනවා HTML document එකක්. ඉතින් මේ HTML document එක අපි මේ අදින් HTML document එක මම එකට නම දෙන්නම් index.html. මේක වෙබ් පිටුවක්. අපි HTML භාවිත කරලා සකස් කරන්නේ. ඒ වගේම මෙය තුල අන්තර්ගත වෙනවා CSS, බොහොම සරල CSS styles යොදාගෙන අපි මේ HTML document එක සකස් කරනවා. ඊට පස්සේ මේ HTML document එකේ අපි ඇත්තටම ඇතුළත් කරන form එකක්. ඒ ෆෝම් එකේ දත්ත PHP ෆයිල් එකට යවන්නට අපි යොදා ගන්නවා තව ෆයිල් එකක්. මේක ඇත්තටම JavaScript ෆයිල් එකක්. මේකට අපි නමක් දෙමු. මම මේකට නම දෙන්නම් Ajax - js.js කියලා. මේක JavaScript ෆයිල් එක. ඊට පස්සේ අපි යොදා ගන්නවා PHP ෆයිල් එකක්. මේකේ නම ajax.php. දැන් මේ ෆෝම් එකෙන් යවන get වෙන්න පුළුවන්, එහෙම නැත්නම් post. මොකද මේක ඇතුලේ තියෙන form එකක්. ඉතින් ඒ JavaScript file එකකින් අරගෙන මෙතනින් යවනවා XML HTTP request එක. පස්සේ PHP file එකෙන් කරන්නේ මෙතෙන්දී මෙය process වෙනවා. process වෙලා අපිට output එක විදියට එන්නේ XML format එක. ඒ XML format එක අපි මේ JavaScript file එකෙන් නැවත මෙතෙන්දී HTML වලට හරවනවා. මේ ක්‍රියාවලිය තමයි අපි මේ example project එක අපි මේ කරන්න යන example project එකේදී සිද්ධවන්නේ. ඉතින් මෙහිදී අපි files තුනක් create කරගන්නට ඕනේ. තමයි මුලින්ම index.html file එක. මේ තුල තමයි html සහ HTML form එක අන්තර්ගත වෙන්නේ. මම එය මෙතන සඳහන් කරන්නම් HTML. මෙහි අන්තර්ගත වෙනවා HTML form එක. ඊට පස්සේ JavaScript file එකක් තිබෙනවා. මේ JavaScript file එක ajax-js.js කියන file එක. ඒ වගේම ajax.php කියන file එක. අපි ඊළඟ පාඩමේදී බලමු කොහොමද මේ project එක සකස් කරගන්නේ කියලා.